අද දවස් වෙනකොට අපරු ප්‍රෞද්්‍යයක් රංගමින් වාර්තාාවෙනවා. එකඇන්නේ කුරුණෑකල දිස්ත්‍රික්කයේ රංගම කියන ගමින් තමයි මේ ප්‍රෝද්කය වාර්තාවෙන්න්නේ. ඔබ දකින්නට ඇති පහුගේේ දවසල කෘුණෑගල පොලිසි හිටපු පොලිස් නිලධාරී කොහොමද කුරුණෑ කල මිනිස්සුන්ට පහර දුන්න කියන කාරණ. මෙන්න මේ පහරදිීමට සම්බන්ධය චෙක්තරා පොලස් නිලධාරියෙක් රංගමදී එලවලවා මිනිසු ගහලා තියෙනවා. උන් නමින් කේී. කමාර එමන තම් කපිල කුමාර කියෙන තමයි ගම්ම හඳුන්න. කොහොමිතත් කපිල කුමාර කියෙල කියන්නේ සාජැන්වරේ මේ කුමාර කියන සාජැනවරයා මේ දමේ සෑහන කාලයක් ජීවත් වෙච්චමිනිහි. හැබැයි ගම්මු මුහොට එතරම් කැමැත්තත්තක්වල නෑ විශේෂම මුහු ගම්ම සලකන්නේ බොහොම හිසර දෙයක් විදිහට. කෝමටත් මේ සිද්ධිය සිද්ධ වෙච්ච දවස. එක ඇන ඒ හවස මේ පුද්ධලයා කුරනඇගල පොලිසිඉඳල තමන්ගේ ගෙදරට ගහින්තියවා මහ සාජැනවරේ. මොහෝ එට ඉස්සල්ල දවසේ එකන්නේ අර දහ හත්වනිද මිනිස්සුන්ට පාරදීමට සම්බංජෝච්්‍ය නිලෙදදාරී. මොහුගේ චායරූප විශාල ප්‍රමාණයක් FB වල මිනිස්සු දැකලා තිබ්බ. සහර මිනිසු වීඩිය වලත් දැකළ තිබුණ. මහ ගමට එනවත් එක්කම ගම්මු මොහුට දැක්විය හොඳ සුවද ප්‍රතිචාරයක් නෙමෙ. ගමු සම්පූර්ණය මහ ප්‍රතික්ෂේප කර. හැබැයි මෙ කපිල වැඩේ අතාරියෙන් නෑ හ සුපුරුදුද විදියටට පොලිස් සුනත්දාගෙන? දමට බස්ස ගෙන්ගේ හිල්ලා ඉතුරුටික බයිසි කල්ලකෙන් ගෙදරට ගිය. ම සුපුරුදු විදිියටම කසිප්පු බොන කූද්ගලි සාමාන්්‍ය උබදන්න පොලිස් කාරයෝ උදේට තේක ඉන්ඩං වැසිකිලියට ගහම පාවිච්ච කරන සිගරටගේ ද මු හැමදයම්ම. පොලිසිියය ගන්නන්නේ ජරාවට. එමනම් සල්ල දීල කනබන පොලිස්කාරවෙේ බොහොම කලාතුරකින් මං මේේ නවංක පොලිස් නිරධාරන්නෑ කියෙනක නෙවෙයි හැබයි බෞතරයක් දෙනා ජරාවට යටවෙච්ච සත්තු. ඒ නිසා මේ පුද්ගලත් ගම්මුන්ගේෙන් ජරාව ගන්න පුරද්ධක් විජයට කරගෙන යනවා මොකද මොහුට කිසියම් කෙනෙක් ජරාවන්න දුන්නොත් මොහ මනිසුන්ට තර්ජනය කරන. එමනතම්? ට වැඩි දවසම් මේක කරගෙන යන්න දෙන්නේ නැහැ කියෙන මු පුරුද්දක්විදියට කියනවා. ම සාමාමන්නෙන් ගුළි කන්න ප්‍රසිද්ධයි. ගුලි වගේම දංජවලට මාර ආසාාවක් දක්වන මේ හාල්පාරු කාලකන්නේ පොලිස්නිල ධාර්ගයා එදා සුපුරුද විදිටම කසිප්පු බොන්න ගිහින්තියෙනවා. කසිප්පු බොන්නේ යන්න ඉස්සරලොම තිස් සට හැවරදී පුද්ගලයට, පොලස්නිල් ධරරියට නැතකර සාජෙන් කුක් අට, ගෙදර ගෑනිි කියලා තියෙනවා. කරන වැඩහින්ද අපට ගමේ ඉන්ඩවිදියක් නෑ ඊය පෙර දමේ පෙත්ත කොල්ලෝ අපට හෝ කිවවා උඹේ මිනිසුන්ට ගැහුවට පස්සේ උඹ ගහනකොට එතන ගම මනිසුත්තින්දල තියෙනවා ගමේ කොල්ලෙ ගුටි කාලා තියවා එලිට බැහල යන්්ඩි පයි කියන කතාව. හැබැයි මේ සාගෙන් කුක්ක මේක ගනන් ගත්තේ නෑ තවන්ට සුපුරුදු විදිට පොලිස්පාට්ට එක දාලා කාක කලිසම උඩටම ටීෂ් කබලොකුද්දාගෙන පපුස් පයිසිගල්ලෙනෙන් ගිහින් තියෙන කසිපපු පොට් එක. ැබ කසිපු පොට්ටකට යන කොට එතන හිටපු කොල්ලන්ගේ ප්‍රතිචාරය එතරම් හොඳ වෙලා නෑ කෝමතත් මොහු කසිප්පු ගන්න ගියාට පාස්සේ කසිුප්පු විකරෙන අයින්සේක මිනිහෙක් එතන හිටපු මනු්‍ය ඔහු නමින් ගම්මු හඳුන්නන්නේ කසිප්පු සෝමි කියලා කසිප්පු සෝමය කියල තියෙනවා මහත්ත්‍ය මෙතන වැඩිවෙලාවක්න් දෙපා මහත්ත්‍යත්යක කොල්ලො තරහැඟිඉන්නේ ඊඒ අදයි මෙතන කසිප්පු බොන්න ආපු හැම එකම මහත්යගේ අම්ම මතක් කර කර තමයි ඉන්න කිය. බැ මේ පුද්ගල මේ ඇහේ නෑ තමන්ගේ සුපුරුද විදේශන් පොලි ස්පාර්්ක දාලා ඒ අහිංස මනුස්සයාගේ ෙරෙ ඇතුළට රිංගලලාගේ ඇතුළෙේ පුටුවගදගෙන තමයි කසිප්පු බීවිේ, මොකාලත්තිසි කසිපු බීල තිෙ සල්ල දීලන්නෙමේ හ දීල තිනකම පොන්දුවෝ තමයි, බැටලීීමමක් සිද්ධ පෙන්න දෙන්නේෙ නෑ පොලිස්සිට අහුනක් බේරගන්නවා කියන කතාව. ත් මේ පුද්ල කසිප් බිබි ඉන්න ගමන් ගෙදර ගෑනිටත් නගරදානවා එමනතර අනග රංගන ේදෙනවා කියල තමයි ගම්මු කියන්නේ. සමහරයි කියනවා කසිප මේම්. සාජන්වරයට දරුවෙක් ඒග දරත් ඉන්නවයි කියල. ඒ කොහමතත් පවුලි ප්‍රශ්නයක් මේමිනිිය බීල ඉවර වෙලා එතන හිටපු කොල්ලන්ට පාට්ටක දන්න පටන් අරන්තියනවා. ඒ වෙලාේ ඒතන හිටපු එක අංස මනුස්සෙක්කැවිල්ල කියලා තියෙනවා මහත්තයක් කරපු වැඩේ නං කතයි. කොල්ලන්ට ගහලා තියෙනවා අපේ ගමේ කොල්ලෙකුටත් ගහල තියෙනවා එක සෞත්තුයි නේද මහත්‍යයෝ කියලා. ඒවෙලා වෙතන හිටපු තවත් කෙනෙක් කියලා තිෙනවා මහත්්‍යයා උඹලා අපේ කොල්ලු අරංගීල පොලිස්සිර දාලා තියෙනවා අපේ නෑෙක්වන කොල්ලෙකුත් ඒ රිමන් කරලා තියෙනවා කෝමවෙත පහුවන්ඩ ඇපහම්බුණ අපේ ගමේඔන් ඉන්නේ බොහොම තරහැන් කියලා. මෙන්න මේ වෙලාේ අර පොලස් පාට්ටක දාන වැඩේ මු නැමතවතාවක් පටන් අරන් තියෙනවා. මේ සාජෙන්කුක්කා මිනිස්සුන්ගේ අම්ම අමතක් කරලා තර්ධනය කරලා තියෙනවා තොපේ කකුල් කඩනමයි කියලා. අනිත්කාරණය තමයි අපට සඳහන් කරට අමතක වෙච්චකාරණය තමයි, මොහු ගෝටාභයගේ ඇට තලන පුද්ගලි විශෙෂම මනිීමරු මරාවෙනුවෙන් කුරුණෑ කල දිිශ්්‍රිකේ ප්‍රචාරය වැඩගරපු සාජනවරේ. මොහු අවසානයේදී ගම්මු සමඟ මත ගැටුමකට ගිහිලා ඒ ගුටු බැට හුවමාරුකට පරිවර්තනිය වුණනා. එතන හිටපු කොල්ලන්ට අතපය විසිකරන්නගේ මේ සාජයන්ගේ අතපය කඩන්න මිනිසු ඉදිරිපාත්තු වෙලා තියෙනවා එතන හිටපු කොල්ලෙක් සාජයෙන් වරයට එතන තිබ පොල්ලා කරගෙන පහරදීලා ඕගේ කකුද දෙකටම කැඩන්න ගහල්ලා තියෙනවා. ඉන් පාසේ ඌට දිගෙන් දිගටම මිනිසු පහර දෙන්න උත්සා කරලා තියෙනවා මේකට බලපාල තියන ප්‍රධාන හේතුව තමයි මුගුටි කාලා දිගෙන් දිගටම මිනිසු ට කුණු හාරපයෙන් බැලා තියෙන එක එවගේම මුහොත්තාර්ගනය කරලා තියෙනවා තමන්ගේ පස්තෝලගෙනල්ලා බල්ල වගේ වැඩි කියයලා මර නවයි කියලා. මේකත් එක්ම කුපිතවෙච්ච මනිස්සු මේ පුද්ගයට පහරදිලා ෂට්ටකත් ඉරිලා ඉරලා කලිසමත් ඉරලා තියෙනවා. අවසායේදී එකම්මු කියනවිි දිහට මේ පුද්ගැලයක් ගෙතනට එක්කන් ගිහින් තියෙන්නේ ජොකාපිටිං. කෝමේ තත් සහර කියන මක ජොකා ඉතුරු කර එකත් අපරාදේ මකද මුලට හෙල්ලුවෙන් යනෙක එච්චර ප්‍රශ්නයක් නෙමින්. කද කුරුණෑගල OICගේ ඉදලලා ඒපැත්ත ඉන්න ඒSPීඉඳලා හතරවර්ගම පොලිස්කාරය ඉන්නේ අමු හෙළුවෙන් කියන කාරණ. කෝමිත තින් පස්සේ මේ පුද්ගලයා බොහොම අමාරුවෙන් වාත්තංකරගෙන අස කසිප්පු මුදලාලි ගෙටලට ගිනිිහින්දුන්නට පස්සේ ගෙදරගෑනි මේ මිනිට දිගෙන් දිගටම බැනලා තියෙනවා. අවසානදි මේ පුද්ගලයා මුලින්ම වැල්වරෝහට ගෙනහිල්ලා ඉන් පස්සෙ තමයි කුරුණෑගට ගෙනිහින්තියෙන්. තැනට ලැබිල තියෙනආරංචානුව ොස් පල්ල හිට නිසුන්ගේ ප්‍රතිචරය එතරම් හොඳ වෙලාන්නෑ. මොකද මේ වෙනකට ඔඋබදන්න වයිදෝවරුත් තින්නන්නේ පැට්‍රොල්ටි ගන්න ැරවක් කේන්තිං ඊට අමතරෝ පොලිස් කාරගේ පාහර වැඩ ගනත් තින්න කේන්තින්. මොකද කොන් දේසි විරහතව කුරුණෑ ගන පොලසිය ජොනිය ගඇටමිරිකනවට අමතරෝ මිනිසුන්ට පා්ධනවා කියෙන චෝදනාව තියෙන. කෝමදක් මේ වෙනකොට මේ පූද ගලයා ප්‍රතිකාර ලබමෙන් ඉන්න. මෙටෝනි රනිල් විත්‍රමසිහ කොම් දේශ විරේතුව මේ වෙනකොට මේ ආණඩුවන තම් මිනිමරු ගෝටගේ අසූචි පුද්ධිමෙන් ඉන්න. ඒ දවසේ දේල්ෙ මිර පුවක්පතේ අපූරු ලිපියක් තිබ්බ. ඒකේඒ මාධ්‍ය වෛද්‍ය සඳහන් කරනවා පූරු කතාව. ්‍රරණල් වික්‍රම සිංහට වෙලා තියනෙ ගෙම්බහගෙන්. අර ගෝනුස්ව කරේතියාගෙනගේ ගෙන්බග සිද්ධිය කෙල තමයි ඔහු කියන්න. ඔබ මහට මේ කතාව දන්න ඇදි. එක දවසක් ගෝලිස්ෙක් ඉදල තියනවා ගඟාදර. In, so actually, ූ ගඟ අත්දර ඉන්න ගමන් ගඟෙන් හපත්තට යන්න ක්‍රමයක් ගන තවයි හිත ඉතින්ඉදල තියෙන්නේ. ඉතින් එවුරෙහිටපු මේ ගෝනුස්ව දකල තියවා ගෙන්බෙට් යන කියලා අනිත් පැත්තට. ඒ වෙලාේ ගෝනුස්ස කතා කරලා කියලා තිෙනවා මචන් අනේ මට හෙල්පෙකදීපන් ගගෙන් ඒහපත්තට යන්න මට ලොකු හූමනාවත් යෙනවා එහෙ කරගඩ කියලා. ඒවෙලාව ගෙන්බ බොහම ආඩම්බරෙන් ආලතියනවා මට උබෝ ගෙන අන්න පුලන්ඒ ප්‍රශ්නයක් නෑ. හැබැයි උඹසාමා්‍යෙන් දස්ත කරනවා. අන්න ඒ හින්ද මට මේක කරන්න බැහැ කියල? ඒලාේ ගෝනුස්ව සපුරදු විදිටම ඩිපලොමටක් ියට කියලා තියෙනවා පිස්සු බ මංහෙම කරනවද මං උඹට එෙම දස්තකරොත්ෙම උබයි මයි දෙන්නම මැරනවානේ මංහෙම කරන්න මවානේ අරම්පලයන්ක කියලා ඒවෙලාේ ගෙන්බ කල්පනා කරතියවා අරනි විිත්‍රම් සිංහක කල්පනා කරාවගේම අනේ එහෙන මේක කරේතියන් එහ පැත්තර ගෙරිිච්චා මොකද වෙන්නේ මගේ නමත් ඉතිහාසගත්වෙනවානි කියලා මේ කාලකන්න ගෙම්බා අර ගෝනුස්සව කරේීතියාගෙන යන්න පටන් ගත්තා. ටුක්ද යනකොට ගගේ මැධහරී දිවිදි වෙනෙකට ගෝනස්සකගේ සොභාාවේලියයටටවා. ගෝනිස්ස සුපුරුදු විදිහටම අර ගෙම්බට දස්ත කරා. ගෙම්බට දස්තකරාට පසේ ගෙම්බ පනාදින ගමන් ගෝනුස්ස ගැන් ඇව්වා ඇයි බැන් හරකො තෝමකරපු වැඩේ දැන් තෝයි මයි දෙන්නම මැරනවා නේද කියලා. එවෙලාවෙේ ගෝනිුස කියලා තියෙනවා මොනාකරන්න ද මචම් මටමගේ ස්වභාව අමත කරන්න බැහැයි කියෙන කාරණි. බේමෙනකොටත් මේ වෙනකොට ඔබ දන්නව ඇති. ඒ පලි න්ඩුක වස්ථා සංසෝධනය විහිළුවක්වමෙන් තියෙනවා. රණල් වික්‍රමසිංහක මේ වෙනකොට ඉල්ලගන කන්න සිද්ධ වෙලාතියෙනවා. රාජිපක්සල එලව රණනිල් වික්‍රමසිහට ගත්්දි රණීල් වික්‍රමසිංහ කොන්දඇසි විරේතුව රාජපක්ෂ පවල්ල වු ර කින්න උත්සාහරමෙන් ඉන්නවා. මේ අතර තුරේ විශේෂම කැිනෙට් මණ්ඩලෙන්න්න එවුන් විතරක් නෙමේ මන්ත්‍රයවරුන්ටත් ගමට යාගන්න බැරුව රණල් වික්‍රමසිංහට වාතවෙමින් තමයිඉන්නේ. ිටවොනි දවසි දවස බල්ලටයන්න ඔබෙත් මගේත්‍රට මේ රටේපු දුු හැම එකෙක්ම මේ වෙනකොට නන්නත්තාාරවෙමෙන් ඉන්නවා. රජමැතුර ඉනිකා වගේ හිඟ කනයිංසක මිනිහ දක්වාම අදවෙන කොට ඉන්නේ හාමති. මේකට වග කියන්න ඕනේ අපි මොකද මේ හල්පාරුවෝ බලට ගෙනාවේ අපි එයිනිසාමය ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒගැන දැක්මක්තිබෙන සමාජදේශපාලන කණ්ඩෑමක් සමඟ අපි පෙරමටේ මිටනි අර්තතු ජගනන නොති බෝට සීපත් කරමින් මා ඔබෙන් සමගන්. Oba Jaya.